नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिन्नतुनी हेम दिनाम उतुम सद्धर्म श्रवणे सदहा सूदानम वन्ने पिन्नतुनि लोतुरा बुद्धरजानन वहांसे देशना करपु धर्मय अपिट तेरुं गन्न कोट इतामक नुवनिं हात्पस विमसा बलमिं ए धर्मय तेरुं गन्नट अवश्य वेनो। ए अवस्थावन्हिदी ए पुद्गलयन्गे चरितनानत्वयानु ए पुद्गलयाट अदालवनाकारेट भाग्यतुन् वहांसे विसिं धर्मय देशना करन्नट यदुने। ඉතින් සමහර අවස්ථාවලදී අපිට එකම කරුණු ටික පිළිබඳව වුණත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්හි විවිධත්වයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. එක අවස්ථාවකදී අනුරුද්ධාදී තෙරුන් වහන්සේලා වීර්‍ය කරනවා උන්වහන්සේලා එකිනෙකා සමග වෙනමම කතා බස් නොකොට දැඩි වීර්‍යයක් සිද්ධ කරනවා. උන්වහන්සේලා වීර්‍ය කරනකොට එකිනෙකා සමග වෙනමම කතා කරමින් හිටියේ නැහැ. යම් කිසි විදිහකින් Tamanta කටයුත්තක් සඳහා තව කෙනෙකුට අමතන්නට ඕනේ වුණොත් අපි හිතමුකෝ වතුර භාජනයක් ඔසවාගෙන යෑමට අවශ්‍ය වුණා කියලා. එතකොට හස්ත සංඥාවෙන් කතා කරලා ඒ භාජනය ඔසවාගෙන ගිහිල්ලා තබලා අපහු Tamange වීරය දිනු කරගත්ත භාවනාව වැඩුවා. එතකොට මේ විදිහට මේ තාමත් දැඩි වීරයක නියලුණු වීරය කරපු මේ තෙරුන් වහන්සේලා ළඟට භාග්‍යතුන් වහන්සේ වැඩම කළාම මේකට ඉතාමත් ප්‍රශංසා කළා භාග්‍යතුන් වහන්සේ. මේ වීරිය වඩපු විදිහට මේ වීරිය වඩන ආකාරයට ප්‍රශංසා කළා. තවත් අවස්ථාවක තෙරුන් වහන්සේලා පිරිසක් ඒ විදිහටම වීරය කළා. ඒ ආකාරයටම එකිනෙකා සමග කතා බස් නොකොට භාග්‍යතුන් වහන්සේ විස්තර අහනකොට මේ භික්ෂුන් වහන්සේ කිව්වා ස්වාමීනි අපි මේ කාලේ මෙන්න මේ විදිහට වීරය වැඩුවා වීරය දියුණු කළා කියලා එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා එහෙම කියන අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරනවා. මහන්නේ මම මේ ගොළුව වගේ ඉන්න කියලා ඔබලට කොහෙද කියලා තියෙන්නේ? කතාබස් නොකොට ගොළුව වගේ හැසිරෙන්නට කියලා කොතනද කියලා තියෙන්නේ? මේ විදිහට ඒ භික්ෂුන් වහන්සේලාට ඒ කාරණාවේදී නිග්‍රහ කරනවා. එතකොට දැන් එබඳු ආකාරයේ වීරයක් වඩපු තව පිරිසකට ප්‍රශංසා කරන භාග්‍යතුන් වහන්සේ තව අවස්ථාවකදී නිග්‍රහ කිරීමක් සිද්ධ කරනවා. හේතුව මොකද්ද? ඒ ඉන්ද්‍රිය නානත්වයේ ඒ පුද්ගලයින් ඉන්ද්‍රිය දියුණු කළ යුතු ආකාරයේ වැඩි යුතු ආකාරයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට දේශනා කරපු අවස්ථාවන්. ඉතින් බුද්ධ දේශනාව තේරුම් ගන්නකොට අපි ඒ බුද්ධ දේශනාවේ තියෙන එක තැනක් අරගෙන ඒක හැමතැනටම ආදේශ කරන්න ගියොත් එහෙම අපි හිතමුකෝ දැන් අර විදිහට වීරය කරන්න කියලා කියලා නැහැ කියලා ඒක හැමතැනකටම ආදේශ කරන්නට ගියොත් එහෙම අරගෙන ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට දැන් උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ නිස්සය හතරක් දේශනා කරනවානේ භික්ෂුන් වහන්සේලාට. ඒ නිස්සය හතරෙන් එකක් තමයි පංසකූල චීවරං නිස්සාය පබ්බජ්ජා తත්‍ර තේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ. පාංශකූල චීවරය නිසා තමයි පැවිද්ද කියන එක තියෙන්නේ. తత్రతే యావజీవం ఉత్సాహో కరణీయో එහිදී ඔහු యావజీవం දිවි අතීතක ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ භික්ෂූන් පාංශකූලික විය යුතුයි කියලා දේවදත්ත හැමදුරු වරයක් ඉල්ලනකොට භාග්‍යතුන් වහන්සේ ඒ වරය ප්‍රතික්ෂේප කරනවා. සියලු භික්ෂූන් පාංශකූලික විය යුතුයි කියන දේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. එතකොට කාට හරි හිතුනොත් එහෙම එතනදී නුනුවනින් ධර්මය ගැනීම තුළ නැතිනම් තමන්ගේ උවමනාව සඳහා ධර්මය භාවිත කරන්නෙකුට හිතුනොත් එහෙම ඒ කියන්නේ තමන්ගේ පටුලාමක ආශාවන් ඉෂ්ට කරගන්නට ධර්මය භාවිත කරන කෙනෙකුට හිතුනොත් එහෙම භාග්‍යතුන් වහන්සේ පාංශුකූල චීවරය කියන එක පිළිගත්තේ නැත්නම් පාංශුකූල සිවුරු ප්‍රතික්ෂේප කරපින්ද බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරපු එකක් තමයි අද භික්ෂුන් වහන්සේලා මේ පාංශුකූලික වෙන්න ඕනේ කියලා මේ කතා කරන්න කියලා කියන්න බැලුවොත් එහෙම අන්න බුද්ධ දේශනාව වැරදි විදිහට තේරුම් ගැනීම නිසා ඇතිවන තත්ත්වයක් ඒක.
අන්න ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ නිවැරදිව සමන්වේෂණාවක් තුළ. ඒ කියන්නේ හාත්පස කරුණු විමසා බලා කුමන අවස්ථාවක කුමන ප්‍රස්තුතයකදී භාග්‍යවතුන් වහන්සේ කවර පුද්ගලයෙකුටද ඒ විදිහට දේශනා කළේ. මේ කියන කාරණාවන් පිළිබඳව අපි ටිකක් විමසා බලන්නට අවශ්‍යයි. එතකොට ඒ තැන යෙදෙන අර්ථයන් එකිනෙකට වෙනස් වෙනවා. එකිනෙකට වෙනස් වෙනවා. දැන් අනිත්‍ය කියන එක දිහා බැලුවහම අපිට හම්බෙන දේ තමයි පොදුවේ ගත්තහම අනිත්‍ය ධර්මයේ පිළිබඳව විශ්ලේෂණය කරනකොට උදේවයට්ටේන අනිච්චං උදේවය අර්ථයකින් තමයි අනිත්‍යතාවය පිළිබඳව අපි ධර්මයේහි කතා කරන්නේ. එතකොට උදේවය අර්ථයක් සම්පාදනය කරන්න කතා කරනවා වගේම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල පවතින අනිත්‍යතාවයන් පිළිබඳව දේශනා කරපු අවස්ථා තියෙනවා. එතකොට කෙනෙක් ලෝකයේ තුල පවතින අනිත්‍යතාවය පිළිබඳව අරගෙන අර උදේවය අර්ථය අතහැරලා දැම්මොත් එහෙම ඒක නිවැරදි ධර්මය ග්‍රහණය කර ගැනීමක් වෙන්නේ නැහැ. එහි හානිය ඔහුට වගේම මුළු ලෝකයට අනිත් පිරිසටත් ඒක හානිදායක දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි ධර්මයේ පිළිබඳව අපි තේරුම් ගන්නකොට විශ්ලේෂණයන් සිද්ධ කර ගන්නකොට හාත්පස කරුණු කාරණා විමසීමෙන් හාත්පස කරුණු කාරණා දැන ගැනීමෙන් අපි මේ ධර්මය විශ්ලේෂණය කරගත යුතු වන්නේ. ඒ නිසාම තමයි සමන්වේෂණා වැඩසටහන තුළින් අපි විවිධ පැතිකඩවල් වලින් විවිධ කරුණු කාරණා ඔස්සේ මේ ධර්මය විශ්ලේෂණය කරගන්නට ධර්මය ඉගෙන ගන්නට උත්සාහවත් වන්නේ. ඒ බහුශ්‍රුතතාවය ඔබට ඊටාම වැදගත් වෙනවා. ඒක ප්‍රතිපදාවට ඊටාම අවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේදී අපේ සමන්වේෂණාව අනත්ත් පිළිබඳව නැතිනම් අනාත්ම සංකල්පය පිළිබඳව. බුදුදහමෙහි තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි අනාත්මතාවය. මේක අනාත්ම දර්ශනයක්, අනාත්ම ධමයක් කියලා අපි නිතර භාවිත කරනවා. මොකක්ද මේ කියන අනාත්මය? මොකක්ද මේ කතා කරන අනත්තානුපස්සනාව? එතකොට මොකක්ද මේ කතා කරන ලක්ෂණයක් විදිහට කතා කරන අනත්ත ලක්ෂණය? අනාත්ම අනුව අනාත්මය අනුව දකිනකොට අපිට මොකක්ද ලබාගත හැක්කේ? මේ ආදී කරුණු කාරණා පිළිබඳව අපි විමසා බැලීම, තේරුම් ගැනීම ඊටාම වැදගත් වෙනවා. අනාත්මය කියලා කියන්නේ අපි යම්කිසි අපි පරේෂණයක ලබා ගන්න ප්‍රධාන ප්‍රතිඵලයක් කියලා කිව්වොත් ඒක නිවැරදියි. ඒකට හේතුව තමයි ලෝකයේහි පවත්නා ස්වභාවය පිළිබඳව ගවේෂණය කරනකොට අපිට පේනවා අනිත්‍යතාවය පිළිබඳව. අනිත්‍යතාවය යම් තැනක තියෙනවා නම් ඒ ධර්මයේ දුකක් විදිහට අපිට පටිපීලන දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. යම් තැනක දුක්ඛ ලක්ෂණයෙන් හැබිනම් ඒ ධර්මය අනාත්ම බව අපිට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියලා ඒ නිසා අපි ඒක පිළිවෙලින් ව්‍යවහාර කරනවා. යද නිච්ඡං තන් දුක්ඛං, ඒ කියන්නේ යං අනිච්ඡං, යමක් අනිත්‍ය නම් ඒ ධර්මය දුකයි. යං දුක්ඛං, යමක් දුක නම් තදනත්තා, ඒ ධර්මය අනාත්මයි. මේ විදිහට අපි අනාත්මය කියන දේ පිළිබඳව අපි හඳුනා ගන්න ලබනවා. මොකක්ද මේ අනාත්ම කියන වචනයෙන් කතා කරන්නේ? අනාත්ම කියන මේ වචනයෙන් කතා කරන්නේ දැන් ආත්මයක් නැහැ කියන එකද? මේ කාරණාව විමසා බැලීම ඉතාම වැදගත් වෙනවා. මොකද බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි අනාත්මයි කියලා කියන්නෙම මේ ආත්මයක් නැහැ කියලා හිතන එක. නැතිනම් ආත්මයක් කියන එක නැති කියන අන්තයකට පැමිණීමක්, ආත්මය නැහැයි කියලා කියන එකක් තමයි අනාත්මයි කියන්නේ කියලා බොහෝ දෙනෙක් අදහස් කරනවා. මේ පිළිබඳව විමසා බලනකොට අපිට ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් තියෙනවා නුවණින් විමසන්නට. ඒ තමයි සලායතන සංයුත්තේහි දකින්නට තිබෙන අත්තත්ත සූත්‍රය. අත්තත්ත සූත්‍රය පිළිබඳව අපි කතා කළොත් මේ වචගොත්ත කියන පරිබ්‍රාජකයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරලා භාග්‍යතුන් වහන්සේ අකත්පස්ස ඉඳගෙන ඔහු භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, කින්නකෝ බොහෝ ගෞතම අත්තත්තාති, කින්නකෝ බොහෝ ගෞතම අත්තත්තාති, බහොත් ගෞතමයන් වහන්ස ආත්මයක් තියෙනවද? අත්ති අත්තත්ත, අත්ති අත්ත. එතකොට බහොත් ගෞතමයන් වහන්ස ආත්මයක් කියන එක, අත්ත කියන්නේ ආත්මය කියන එක, ආත්මයක් කියන එක තියෙනවද කියලා අහනවා. එහෙම අහනකොට භාග්‍යතුන් වහන්සේ මොකක් වෙන්නේ නැතිද දෙන්නේ නැති පිළිතුර. එහෙම අහනකොට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි, එවං ඔත්තේ භගවා තුන්හි අහෝසි,
භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ හිටියා. ඒකට පිළිතුරක් දුන්නේ නැහැ. නිශ්ශබ්දව වැඩ ඉන්නකොට කිම්පන බෝ ගොහොතම නත්තත්තාති. නත්තත්තාති කියලා කියන්නේ නත්ති අත්ත. එතකොට මේ ආත්මයක් නැද්ද කියලා අහනවා. ආත්මයක් නැද්ද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර මොකක් වන්නට ඇතිද? ඒත් බුදුරජාණන් වහන්සේ ဒုတိယම්පිකෝ භගවා තුන්හි අහෝසි. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදීත් නිහඬව වැඩ හිටියා. අතකෝ වච්චගත්තු පරිබ්‍රාජක උට්ටායාසන පක්කා. වච්චගත්තු පරිබ්‍රාජකයා ආසනෙන් නැගිටලා ඉවත් වෙලා යන්නට ගියා. එහෙම ගියාම ඒ අසල හිටපු ආනන්ද තෙරුන් වහන්සේ ටික වෙලාවකින් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, කින්නකෝ බන්තේ භගවා වච්චගොත්තස පරිබ්‍රාජකස්ස පඤ්ඤම් පුට්ටෝන ව්‍යාකාසීති. භාග්‍යවතුන් වහන්සේ ඇයි වච්චගොත්ත පරිබ්‍රාජකයා අහපු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැත්තේ කියලා ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, අහංච ආනන්ද වච්චගොත්තස්ස පරිබ්‍රාජකස්ස අත්තත්තාති පුට්ටෝ සමානෝ අත්තත්තාති ව්‍යාකරෙයං. ආනන්ද, මම වච්චගොත්ත අහනකොට මේ ආත්මයක් තියෙනවද කියලා, මම අත්තත්තාති ව්‍යාකරෙයං, මම ආත්මයක් තියෙනවා කියලා කිව්වොත් එහෙම මේ ලෝකේ යම්කිසි සාස්වතවාදී පිරිසක් ඉන්නවා නම් තේස මේතං ලද්දි අභවිස්ස. එතකොට මේ ලබ්ධිය ඔවුන්ගේ ලබ්ධිය බවට පත් වෙනවා. ආත්මයක් තියෙනවා කියලා කිව්වොත් එහෙම සාස්වතවාදීන්ගේ ලබ්ධියට ඒක හසු වෙනවා. ඒ වගේම අහංචානන්ද වච්චගොත්තස පරිබ්බාජකස නත්තත්තාති පුට්ටෝ සමානෝ නත්තත්තන්ති ව්‍යාකරෙයං ඒතේ ආනන්ද සමනක් බ්‍රාහ්මණ උච්ඡේදවාදා තේස මේතං ලද්දි අභවිස්ස. ආත්මයක් නැද්ද කියලා අහනකොට මම නැහැ කියලා කිව්වනම් එහෙම එතකොට මොකද්ද වෙන්නේ? මේ ලෝකේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා නම්, උච්ඡේදවාදයේ ගත්ත පිරිසක් ඉන්නවා නම් තේස මේතං ලද්දි, මේකේ එයාගේ ලබ්ධිය බවට පත් වෙනවා. අපින මේතං ආනන්ද අනුලෝමං අභවිස්ස ඥානස් උපාදාය සබ්බේ ධම්මා අනත්තාති. එතකොට ආනන්ද තෙරුන් වහන්සේ මේ විදිහට විමසුවහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපිනු මේතං ආනන්ද අනුලෝමං අභවිස්ස ඥානස්ස උප්පාදාය සබ්බේ ධම්මා අනත්තාති. ආනන්ද, මේ සියලු ධර්මයන් අනාත්මයි කියන තැනට මම ආත්මයක් තියනවා කියලා කිව්වනම් මේ ධර්මයෝ අනාත්මයි කියන තැනට, මේ ධර්මයෝ අනාත්මයි කියන තැනට කිසිම අවස්ථාවක නුවණක හට ගැනීමක් පෙන්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා වච්චගොත්තස්ස පරිබ්‍රාජකයා වච්චගොත්ත පරිබ්‍රාජකයා අහනකොට ආත්මයක් තියනවද කියලා මම ඒකට පිළිතුරු දුන්නේ නැහැ. ඒ වගේම ඔහු ආත්මයක් නැද්ද කියලා අහන ප්‍රශ්නෙට අහංචානන්ද වච්චගොත්තස්ස පරිබ්‍රාජකස්ස නත්තත්තාති පුට්ටෝ සමානෝ නත්තත්තාති ව්‍යාකරෙයං. මම ආත්මයක් නැහැ කියලා කිව්වනම් එහෙම සම්මුහුල්ලස්ස ආනන්ද වච්චගොත්තස්ස පරිබ්‍රාජකස්ස බියෝ සම්මෝහාය අභවිස්ස අහුවා මේ නූන පුබ්බේ යත්තා සෝ ඒතරහි නත්තීති. මට කලින් ආත්මයක් තිබ්බ, දැන් ඒක නෑ කියලා ඔහු එතන වඩාත් සම්මෝහයට පත් වෙනවා. අන්න ඒ නිසා මම ඒකට පිළිතුරු දුන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී ආත්මයක් තියනවා කියන එක පිළිබඳව විවරණේ නොකළේ, විග්‍රහ නොකළේ කුමක් නිසාද? ආත්මයක් තියනවා කියන එක පිළිබඳව විවරණය නොකළේ, ආත්මයක් තියනවා කියන එක පිළිබඳව විග්‍රහ නොකළේ වෙන දෙයක් නිසා නෙමෙයි. ඒක විවරණය නොකළේ, ඒක විග්‍රහ නොකළේ, ඒක සාස්වතයට වැටෙන නිසා. ඒ වගේම එහෙම වුණොත් අනාත්ම මේ සියලු ධර්මයෝ අනාත්මයි කියන එක පිළිබඳව ඔහුට අනුලෝම ඥානයක් උපදින්නේ නැහැ. ඒ නිසා ආත්මයක් තියනවා කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා. නැති කියනකොට ආත්මයක් නැහැ කිව්වොත් එහෙම මේ තියෙන ආත්මය නැති බවට අරගෙන වඩාත් සම්මෝහයට පත් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් මේ ආත්ම අනාත්ම කතාව ගත්තාම කෙනෙක් ආත්මය හඳුනා ගන්නවා, මේක තමයි ආත්මය කියලා. ඔහුට ආත්මය තියෙනවා. ඒ වගේම ඔහු දන්න හඳුනන ඒ ආත්මය නැහැ කියලා කෙනෙකුට අදහසක් ඇති වෙනවා. එතකොට කලින් තිබුණ ආත්මය පස්සේ නැහැ කියන බවක් ඇතුලේ. මෙන්න මේ කියන සම්මෝහය අපි දකිනවා මේ වර්තමාන කාලය ඇතුලේදීත්. ගොඩක් වෙලාවට මේ වච්චගොත්ත පත් වෙන්න තිබුණ සම්මෝහය අනාත්මයි කියන එක ආත්මයක් නැහැ කියලා අල්ලා ගැනීම ඇතුලේ, නැතිනම් ආත්මයක් නැහැ කියලා කරුණ නොවිමසා ග්‍රහණය කර ගැනීම ඇතුලේදී
අර තිබුණ ආත්මයක් නැති බවට හඳුනා ගැනීම කියන එක අපට දකින්නට පුළුවන්කම තියෙනවා. තිබුණු ආත්මයක නැති බවක් කොතනකවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. තිබුණු ආත්මයක තමන් හඳුනාගත් ආත්මයක නැති බවක් දේශනා කරන්නේ නැහැ. අනාත්මයි කියන දැනුම ඇති වෙන්නේ පිළිවෙලින්. කොහොමද අනාත්මයි කියන දැනුම පිළිවෙලින් ඇති වෙන්නේ? අනාත්මයි කියන දැනුම පිළිවෙලින් ඇති වෙන්නේ යම්කිසි කෙනෙකුට මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව හේතුඵල ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා නම් මේ හේතු නිසා හටගත් ධර්මය මේ හේතු නැතිවීමෙන් වැය වෙනවා. ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට වැය වෙන ලක්ෂණ නිසාම තමයි පටිපීලන භාවයේ නිසාම තමයි ඒක දුක. ඒ දුක් වූ ලක්ෂණය යම් තැනක තියෙනවා නම් ඒ ධර්මය ආත්ම වශයෙන් ගැනීමට සුදුසු නැහැ. අසාර බවකින් යුක්තයි කියලා යාට තේරෙනවා. ඔහුට තේරෙන්නේ මේ සියලු ධර්මයෝ අනාත්ම ධර්ම හැටියට. එතකොට ආත්මයක් තියෙන ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ආත්මයක් නැත්තම් මොන ආත්මයේද නැත්තේ? මොන ආත්මයේද නැත්තේ? එතකොට ආත්මයක් නැත්තම් ඔහුට ආත්මයක් තියෙන්න ඕනේ. තියෙන ආත්මයක් නැති බව කියන එක අර වච්චගොත්ත පත් වෙන්න තිබුණු සම්මෝහය වගේ දෙයක්. එහෙනම් අනාත්මය කියන දේ කතා කරන්නේ අපි එතනින් නෙමෙයි. අනාත්මය කියන දේ අනාත්ම ලක්ෂණය කියන එක අපි ප්‍රකට කරගන්නේ කරුණු දෙකක් තියෙනකොට. අනාත්ම ලක්ෂණය කියන එක අපි ප්‍රකට කරගන්නේ අවසිය පවත්ත සලක්ෂණය තියෙනකොට. ඒ කියන්නේ තම වශයේහි පවත්වන්නට පුළුවන් කමක් නැහැ කියලා අපිට දැනෙනකොට තේරුම් ගන්නකොට තමයි අපි අනාත්මය කියන එක ප්‍රකට කරගන්නේ. තම වශයේහි පවත්වන්නට පුළුවන් කමක් නැහැ කීමත් එක්ක. ඒ වගේම අපිට ඒ ධර්මයන්ගේ තියෙන ඒ සංකතාදී දුක්ඛ ලක්ෂණය තේරුම් ගැනීම ඇතුලේ අපිට පුළුවන්කම තියෙනවා අනාත්ම බව වටහා ගන්නට. එහෙම නැතිනම් අපිට ජීවිතය තුළ ආත්මය කියලා එකක් නැහැ. ඒ නැති ආත්මය තමයි අපි හඳුනාගන්නේ අනාත්මය හැටියට. නම් අන්න එතන එතකොට යම්කිසි වරදක් තියෙනවා. එහෙනම් අනාත්ම දර්ශනය පිළිබඳව අපි තේරුම් ගැනීමේදී, අනාත්ම දර්ශනය පිළිබඳව අවබෝධ කර ගැනීමේදී ඒ විදිහට අපි තේරුම් අරගැනීම ආත්මයක් නැහැ කියන තැනට පැමිණීම, ඇති ආත්මයක් අපි හඳුනන ආත්මයක් ඒක ඒ ආත්මේ නැහැ කියලා කීම එක යුතුය නොවන දෙයක්. ඒක සම්මෝහයක්. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ධර්මයන් තුලින් කෙනෙක් ආත්මයයි කියලා යමක් හඳුනගෙන ඉන්නවා. මේ තමයි ආත්මය, මේ තමයි කෙනා. මේ ආත්මය කෙනා කියන මේ දේ එයාට හසු වෙනකොට මේ ස්කන්ධ පංචකය පිළිබඳව හෝ ස්කන්ධ පහෙන් එකක් පිළිබඳව හෝ ආත්මය කියන ආත්ම වශයෙන් හෝ දෙයක් හසු වෙනවා නම් මේ ආත්ම වශයෙන් මේ දේ හසු වෙනකොට ඒ පුද්ගලයාට ඒ දේ නැති බවක් හම්බෙනවා නම් ඒක තමයි අර වච්චකොත්ත පත් වෙන තිබුණු සම්මෝහය. ඒ කියන්නේ ඇති ආත්මයක නැති බවක් තේරුම් ගැනීම, ඇති ආත්මයක නැති බවක් දැකීම. ඇති බව, ඇති ආත්මයක නැති බව දැකීම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ලෙස අපට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇති ආත්මයක නැති බව කියන එක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව විදිහට අපිට දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ආත්මය කියන එක අනාත්ම වෙලා නැති වෙලා යනවා නෙමෙයි. ආත්මය කියන එක අනාත්ම වෙලා නැති වෙලා යනවා නෙමෙයි. තියෙන ආත්මය කියන එකක් ඔබ හඳුනාගෙන තියෙන ආත්මයක් කියන එක එහෙම එකක් නැහැ කියලා නෑ කියලා කීම නෙමෙයි. දැන් මේ කියන කාරණාව ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වෙනවා නම් වටිනවා. අපි කියනවා යම් අවස්ථාවක මේ අපි හිතමුකෝ අලියෙක් නැහැ. අලියෙක් නැහැ. ඇත්තටම ඔබට ලෝකේ අලියෙක් නැද්ද? ඔබට අලියෙක් නැද්ද? ඔබට අලියෙක් ඉන්නවා. එතකොට ඇයි අලියෙක් ඉන්නේ? ඔබ යම් කිසි දේවල් ටිකක් විනිශ්චය කරලා ඔබට ලෝකේ තව අලි ඉන්නවා, මෙතන අලියෙක් නැහැ කියලා කියනවා. ඇයි? අලි ඇති බවට හිතාගෙන තියෙන සංකල්පනාව ඇතුලේ තමයි අලියෙක් ඉන්නවා කියන එක ඇතුලේ තමයි ඔබ අලියෙකුගේ නැති බව ගැන කතා කරලා තියෙන්නේ. එතකොට අනාත්මය කියන එක කතා කරන්න කෙනෙක් ආත්ම සංකල්පනාව ඇතුලේ ඉඳගෙන නම් ඒක කවදාවත් අනාත්ම දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒක සම්මෝහයක්. අනාත්මය කියලා ගන්න එක සම්මෝහයක්. ඒ සම්මෝහ සහගත අනාත්මය ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ.
එහෙනම් මොකද්ද බුද්ධ දේශනාව ඇතුලේදී කතා කරන අනාත්ම දර්ශනය? ඒක අපිට අනත්තානුපස්සනා, අනත්ත සංඥා මේ ආදී ලෙස අපිට මේ අනාත්මය anu දකින බව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ අනාත්මය කියන එක ගැන දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවකදී පෙන්වන දේ තමයි අනත්ත ලක්ෂණ පිළිබඳව පැහැදිලි කරනකොට සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමංගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති සියලු ධර්මයෝ අනාත්මයි. ඒ සියලු ධර්මයෝ අනාත්මයි කියන එක පිළිබඳව යදා පඤ්ඤාය පස්සති යම් කලෙක නුවණින් දකිනවනම් අත නිබ්බින්දති දුක්ඛේ ඔහු දුකෙන් අත මිදෙනවා ඒ සමංගෝ විසුද්ධිය. එතකොට මේ නිවනට මඟ බවට පත් වෙන ඒ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය පිළිබඳව දකිනකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කිව්ව සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා කිව්වා. හැබැයි සබ්බේ ධම්මා අනත්තා කියලායි දේශනා කරන්නේ. එතකොට ඇයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ දුකයි සියලු ධර්මයෝ අනාත්මයි කියලා කිව්වේ? ධර්මයෝ කියනකොට මේ සංකත ධම්ම අසංකත ධම්ම මේ හැම දෙයක්ම ධර්ම ස්වභාවයන්. එතකොට මේ සියලු ස්වභාවයන් අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ ආත්ම ලක්ෂණයකින් තොරයි. මොනවාද? ධර්මයෝ. ධර්මයෝ තමයි ආත්ම ලක්ෂණයකින් තොර. එතකොට ධර්මයන්ගෙන් තොර දේවල් අපිට පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මයෝ තමයි අනාත්ම භවෙන් යුක්ත. එතකොට ඒ සබ්බේ ධම්මා අනත්තා කියලා කිව්වේ අන්නේ හේතුව නිසා. එතකොට සියලු ධර්මයන්ගේ අනාත්ම සහගත ස්වභාවයක් තියෙනවා. සියලු ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණයක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මොකද්ද මේ කියන අනාත්ම ලක්ෂණය කියන එක පිළිබඳව අපිට විමසා බැලීම ඊටාම වැදගත් වෙනවා. අනාත්මයේහි තියෙන ලක්ෂණය මොකද්ද? අනාත්මයේහි තිබෙන ලක්ෂණය තමයි සබ්බ ධම්ම අබිනිවේස ලක්ෂණ අනත්ත සංඥා. එතකොට අනාත්ම සංඥාවක් කියලා කියන්නේ සබ්බ ධම්ම අබිනිවේස ලක්ෂණ සියලු ධර්මයන් පිළිබඳව පවතින අබිනිවේස ලක්ෂණය. සියලු ධර්මයන් පිළිබඳව නුවණින් විමසා බැලීම තමයි ඒක එතන තියෙන ලක්ෂණය. ඒකේ සියලු ධර්මයන්ගේ පවත්නා ස්වභාවයක්. එතකොට ඒ ධම්ම සංඥාව ඒ සියලු ධර්මයන්ගේ ධර්මයන් හැටියට දකින සංඥාව ඝණයක් හැටියට එකතුවක් විදිහට පවතින දෙයක් හැටියට නොදක එක ඝණයක් හැටියට දකින බව තමයි එතනදී ඒ ධම්ම සංඥාව කියලා කිව්වේ. ඒක තමයි පදට්ටහන. ඒක තමයි ආසන්න කාරණාව. එතකොට කෙනෙකුට අනාත්ම සංඥාව කියන එක උපදව ගන්න අවශ්‍ය නම් ඒක අබිනිවේස ලක්ෂණයෙන් යුක්ත විය යුතුයි. අබිනිවේස ලක්ෂණය. ඊට පස්සේ ඒ ධර්මයන්ගේ යම්කිසි ආකාරයක ධර්ම සංඥාවක් තියෙනවා නම් ඒ ධර්මයන්ය කියලා දකින බවක් තියෙනවා නම් ඒ ධම්ම සංඥාව තමයි පදට්ටහන. එහෙමත් නැතිනම් ආසන්නතම කාරණාව බවට පත් වෙන්නේ. එතකොට මේ අනාත්මය කියන එක ඒ විදිහට අපිට හඳුනා ගැනීම ඇතුලේ ඒ ධර්මයන් ව්‍යවස්ථාපනය කර ගැනීම පිළිබඳව අපි තේරුම් ගැනීමේදී අපට හඳුනා ගන්නට පුළුවන් ලක්ෂණ තුනකින් පරතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ. එතකොට මේ අනාත්ම ලක්ෂණය කියන එක අපිට අනාත්ම කියන තැනිනුත් හසු වෙනවා. අනාත්මයි කියලා කියන්නේ ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැහැ. ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැහැ. හුදු ධර්ම ටිකක් තියෙන. ඒ ධර්ම ටිකේ වෙන්වෙන්ව ගත්ත ධර්මයන්ගේ ආත්ම වශයෙන් පණවන්න කිසිම දෙයක් හසු වෙන්නේ නැහැ. එතකොට ආත්ම වශයෙන් පණවන්න දෙයක් හසු වෙන්නේ නැහැ කියන එක එකක්. ආත්මයක් නැහැ කියන එක තවත් එකක්. ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැහැ කියන එක එකක්. ඒ වගේම ආත්මයක් නැහැ කියන එක තව එකක්. එතකොට මේ ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැහැ කියන එකත් ඒ වගේම පරතෝ තමන් අයත් නොවන දෙයක් අනුන් අයත් වෙන දෙයක් ඒක තමයි පරතෝ කියලා කිව්වේ. ඒ කියන්නේ තව අයිතිකාරයෙක් ඉන්නවා කියන එක නෙමෙයි. පරතෝ කියලා කියන්නේ තමන්ට අයත් නොවන වෙන ප්‍රත්‍යාදී ධර්මයන්ගෙන් සමුප්පන්න බව නිසා ඒකට පරතෝ කියලා කියනවා. ඒ වගේම ශුඤ්ඤතෝ එතන තියෙන ලක්ෂණය තමයි හිස් කියන එක. මොකෙන්ද හිස්? සත්ව පුද්ගල ආත්ම භවෙන් හිස් ධර්මයන්නේ. ඒ ධර්මයන්ගේ සත්ව පුද්ගල ආත්ම භවක් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට කෙනෙක් අනාත්ම වශයෙන් දකිනවා නම් එයාට තියෙන්න ඕනේ එයා හඳුනාගත්ත ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. එයා හඳුනාගත්ත ආත්මයක නැති බව තියෙනවා නම් එයා නැති ආත්මයක් තියාගෙන ඉන්න කෙනෙක්. එයා නැති ආත්මයක් තියාගෙන ඉන්න කෙනෙක්. හැබැයි
බුදුදහම ඇතුලේ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න කෙනාට එයාට හම්බ වෙනවා පරතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ කියලා මේ ලක්ෂණ තුනකින් අනාත්මය කියන දේ තේරුම් ගන්නට. එතකොට මේ ධර්මයන් පිළිබඳව තේරුම් ගන්නකොට මම මුලින්ම සිහිපත් කළා වගේ අනිත්‍යතාවය අතහැරලා අනාත්මතාවය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අනිත්‍යතාවය අතහැරලා දුක්ඛතාවය අතහැරලා අනාත්මයි කියන පිළිතුරට අපි පැමිණෙන්නේ නැහැ. ඒ නිසා තමයි යදනිච්ඡන් තන් දුක්ඛං කියලා දේශනා කළේ. යමක් අනිත්‍ය නම් ඒ ධර්මයේ දුකයි. යං දුක්ඛං තදනත්තා යම් ධර්මයක් දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත නම් තදනත්තා ඒක අනාත්මයි කියන පිළිතුරට ආවේ. තදේව කන්ද පංචකං අවසවත්තනතෝ අනත්තා. එතකොට ඒ ස්කන්ධ පංචකය තම වශයෙන් තියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අවසවත්තනාකාරෝ තම වශයෙන් පවත්වන්නට බැරි බවෙන් යුක්තයි. අන්න ඒ නිසා තමයි අනත්ත ලක්ෂණයෙන් යුක්තයි කියලා කියන්නේ. එතකොට යම්කිසි ආකාරයෙන් යම්කිසි ඝණයක් විදිහට අපිට දේවල් හම්බ වෙන්නේ නැතුව ඝණයක් කියලා කියන්නේ සමූහයක් විදිහට. දැන් සිතක් හට ගන්නවා, ඒ සිත නිරුද්ධ වෙනවා. ඊළඟට සිතක් උපදිනවා, ඒ සිත නිරුද්ධ වෙනවා. මේ විදිහට අපිට සිතක් ගත්තාම මේ හිත එක වෙලාවකට එක අවස්ථාවකට එක සිත බැගින් හටගෙන ඒ සිත Nirodhayata පත් වෙනවා, නැති වෙලා යනවා. ශේෂයක්වත් නැහැ. ඊළඟට අලුතෙන් උපදින්නේ. ඊට පස්සේ ශේෂයක්වත් නැතුව නැති වෙනවා. ආයෙ නැවත අලුතෙන් උපදිනවා. අපි උදා උපමාවක් ගත්තොත් නිතර අපි මතක් කරන උපමාවක් තමයි හරියට අර සූත්‍රිකා බල්බ් එකක් වගේ. ඒ බල්බ් එක විදුලි දහනයක් වෙනකොට දැල් වෙනවා, ඒක නැති වෙනකොට නිවිල යනවා. තප්පරයට 60 වතාවක් මේ බල්බ් එක නිවෙමින් දැල් වෙනවා. එතකොට අපිට ඝණයක් කියලා කියන්නේ අර දැල්වීම සහ නිවීම කියන මේක පෙනෙන්නේ නැති වුනහම, දැල්වීම පමණක් පෙනුනහම, දැල්වීලා දැල්වෙලා නිවුන කියන එකේදී මේ දෙක නොපෙනී අපිට දැල්වීම පමණක් පෙනුනහම අපිට ඝණයක් හම්බෙනවා. මොකද්ද ඝණය? එක දිගට නොනවත්වා තියෙන ආලෝකයක්. ඒක තමයි ඝණය. ඒකට අර සිතක් හටගෙන ඒක ඉතුරු නැතුව නැති වෙනවා. ඊළඟට සිතක් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඊළඟට සිතක් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. මේකට කියනවා ඝණය කියලා. මොකද්ද මේ හිතේ එක දිගට පවතින සිතක් තියෙනවා. මේක තමයි ඝණය. හිතේ තියෙන ඝනත්වය, ඒ කියන්නේ ඝන සංඥාව, සමූහයක එකතුව. මෙන්න මේ නිසා එක්ක හිත පැත්තෙන් හෝ කෙනෙකුට පුද්ගලයා ආත්මය කියන එක හම්බ වෙනවා. එහෙම නැතිනම් රූපේ පැත්තෙන් හෝ ආත්මය කියන එක හමු වෙනවා. එකිනෙකට සම්බන්ධයක් නැති අවකාශ ධාතුව අවරාගත්ත රූප කලාප සම්පතියක් තියෙන තැනක අපිට එකිනෙකට එක කලාපයක් අනික් කලාපය පිළිබඳව නොදන්නා තැනක මොහොතින් මොහොත වැයවීමට ලක් වෙන කලාප සම්පතියක අපිට පුද්ගලයෙක් පේනවා, මම සහ තව අය ආදී ලෙස. ඒකට ඒ මොකද්ද? ඒක තමයි ඝන සංඥාව කියන එක. ඒකට මෙන්න මේ නිසා අපිට ලෝකේ ආත්ම සංඥාව කියන එක පිහිටා සිටිනවා. එතකොට මේ ආත්ම සංඥාව කියන එක දුරු කරගන්න අවශ්‍ය නම් අර ඝන විනිබ්බෝගය, එහෙම නැතිනම් ඝණය අපි ඉවත් කිරීම කියන එක සිද්ධ කරන්නට අවශ්‍යයි. එතකොට අන්න ඒ ඝණය ඉවත් කිරීම සඳහා තමයි අපිට දැන් අනත්තානුපස්සනාව සහ අනත්ත සංඥාව අපිට භාවිත කිරීම කළ යුතු වෙන්නේ. මොකක්ද අනත්ත සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද බික්කෝ අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්ඛති. මේ විදිහට යම් කෙනෙක් ආරණ්‍යයකට ගියෝ හෝ රුක්මුලකට ශුඤ්ඤාගාරයකට ගියෝ හෝ, ඒ කියන්නේ කාය විවේකයේ සැලසෙන ඕනම තැනක, ඒක ඔබේ ගෙදරක, ඔබේ නිවසේ කාමරයක් වන්නට පුළුවන්, ඒක තමයි ඔබට ඒ භාවනාවට කාය විවේකයේ සැලසෙන ස්ථානය. ඉතින් එහෙම තැනකට ගිහිල්ලා ඉතිපටි සංචික්කති මේ විදිහට ඔහු මෙනෙහි කරනවා. චක්කුන් අනත්තා, ඇස අනාත්මයි, රූප අනත්තා, රූපය අනාත්මයි, සෝතන් අනත්තා, සෝතය අනාත්මයි, සද්ධ අනත්තා, සබ්දය අනාත්මයි, ගහනං අනත්තා, ගහනය අනාත්මයි, මේ විදිහට මනෝ අනත්තා, ධම්ම අනත්තා, මනස ධම්මයන් අනාත්මයි කියලා මේ ආයතන ධර්මයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව මෙනෙහි කරනවා. ඉති මේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානු පස්සේ විහරති. මේ විදිහට ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්හි අනාත්ම දර්ශනය අනුව බලමින් වාසය කරනවා. දැන් මේක තමයි අනත්තානු පස්සනාව. මොකේද අනාත්මය දකින්නේ? චසු අජ්ජත්තික බාහිරේසු
ආයතනේසු ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්හි තමයි මේ අනාත්ම බව ප්‍රකට කරගන්නේ. එතකොට චක්කුන් අනාත්ත, ඇස අනාත්මයි, රූප අනාත්මයි. දැන් ඇහැ රූප අනාත්මයි කියන්නේ මේකේ ධර්ම කිව්වේ ඇයි? ඇහැ කියන්නේ ධර්මයක්, රූපය කියන්නේ ධර්මයක්. මේ දෙක අනාත්මයි. ඒ කියන්නේ අනාත්ම බව එන්නේ මොකක් නිසාද? දැන් මෙතනට එන්නට ඕනේ අර අපි අරින් කලින් කතා කරපු නුවණ. කියන්නේ මේක හේතුන්ගෙන් හටගත්ත දෙයක්. මේක පුද්ගලයෙකුගේ නිර්මාණයක් හෝ පුද්ගලයෙකු විසින් පවත්වන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. තම වශයෙන් නොපැවත හේතු නිසා හටගෙන වර්තමාන ආහාර ප්‍රත්‍ය, ඒ කියන්නේ මේ ඇහැ රූප ආදී මේ ධර්මයන්ගේ එකතුව නිසා ඇතිවන දෙයක් තමයි ඇස සහ රූපය කියලා කියන්නේ. ඒ වගේම ඒ ධර්මයන්ගේ වෙන්වීමෙන් ඒ පෙනීම කියන දේ, එහෙම නැතිනම් ඒ ඇහැ, ඒ රූපය සහ ඒ සිත ආදී චක්කු විඥාන ආදී ධර්මයෝ වෙන්වීමට යනවා. ඒ නිසා මේ ඇහැ අනාත්මයි, මේ රූපය අනාත්මයි. ඒක කෙනෙකුට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වශයෙන්හි පවතින්නේ නැහැ. ඒ මොහොතේදී ඒ වශයෙන්හි පවතින්නේ නැති නිසා, ඒ ධර්මයේ වෙන්වෙන්ව යන නිසා, ඒ ධර්මයේ නැති වෙලා යන නිසා, උදේවැය කියලා කියනවා ඒකේ හට ගැනීම සහ වැයවීමට හේතු නිසා හටගත් බව නිසා අපි ඒකේ සංකත දුක්ඛ ලක්ෂණය කියනවා. ඒක තියෙනවා නම් ඒක කෙනෙකුගේ ආත්මයක් විසින් කළ දෙයක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒක හුදු හේතුන්ගෙන් හටගත් ධර්මයක් පමණයි. අන්න එතකොට අපිට අනාත්මයි කියන දේ නම් මොකක්ද? අනාත්ම තියෙන ආත්මයක් මෙතන නැහැ කියන එක නෙමෙයි, මේ ධර්ම අනාත්මයි. මේ තියෙන ආත්මයක් නැහැ කියන එක නෙමෙයි, ආත්මයක් නැහැ නෙමෙයි, මේ ධර්ම අනාත්මයි. මේ ටික හේතු ප්‍රත්‍ය නිසා නම් හටගත්තේ, එතන පටිපීලන දුක්ඛ ලක්ෂණය නම් තිබුණේ, එතන ස්වභාවය තමයි. ඒක ආත්මයක පැවැත්මක් නෙමෙයි, එතන ආත්මයක් වශයෙන් පණවන්න දෙයක් නැති හුදු ධර්මයක හටගෙන නිරෝධයක් තමයි තියෙන්නේ. ඒ ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැති, තම වශයෙහි පැවැත්විය නොහැකි හටගෙන නිරුද්ධ වන ධර්ම සන්තතියක් විදිහට තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම තමයි මෙතනදී අනාත්ම ලක්ෂණය හැටියට, අනාත්මයේ තේරුම් ගැනීම හැටියට අපි ගන්න. මේකට අපි කියන අනත්ත සංඥා කියලා, අනාත්ම සංඥාව. මේ විදිහට ආයතන 6 පුරාවටම බලනකොට මොකද වෙන්නේ? ස්පර්ශ ආයතන 6 පුරාවටම මේ විදිහට මෙනෙහි කළ බලනකොට, ස්පර්ශ ආයතන 6 පැත්තේ මෙයාට කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් පණවන්නට බැරි ඒ ධර්ම සන්තතියක හට ගැනීම, වැයවීම දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ධර්ම සන්තතියක හට ගැනීම සහ වැයවීම දකින බව තමයි එතන අනාත්ම ලක්ෂණය ප්‍රකට කර දක්වන දේ. ධර්ම සන්තතියක හට ගැනීම සහ වැයවීම ප්‍රකට කරන දේ. එතකොට මෙන්න මේ අනාත්ම දර්ශනය යම් තැනක උපදිනවා නම්, කෙනෙකුගේ චිත්ත සන්තාණය තුළ අනාත්ම ලක්ෂණ ටිකක් ප්‍රකට වෙනවා නම්, ඒ කියන්නේ අනාත්ම වශයෙන් දකින සංඥාවක භාවිතයක් තියෙනවා නම්, අනේ අනාත්ම සංඥාව භාවිත කිරීම තුළ එළඹ සිටින තත්වය තමයි ශුන්්‍යතාවය පිළිබඳව අවබෝධයක් ඇතිවීම. ශුන්්‍යතාවය අපි ඒකට කියනවා චේතෝ විමුක්තියක් කියලා. ශුන්්‍යත චේතෝ විමුක්තිය. ශුන්්‍යතයි කිය ශුන්්‍යයි කියලා කියන්නේ මොකක්ද? ඒක ආත්ම වශයෙන් ශුන්්‍යයි කියන එක. ඒක ආත්ම වශයෙන් ශුන්්‍යයි. ඒ කියන්නේ ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැහැ. ඒයි හුදු ධර්මයක් පමණ නම්. මේ මොකක්වත් නැහැ කියන එක නෙමෙයි. ඇහත් නැහැ, රූපත් නැහැ, හිතත් නැහැ, මෙහෙම මොකක්වත් නැහැ කියලා මේ ආත්මයක් නැහැ කියනවා එහෙම නෙමෙයි. හුදු ධර්මයක් කියන එක ආත්ම භවෙන් හිස් කියන එක මේ කියන්නේ. මොකක්වත් නැහැ කියන එක නෙමෙයි. ශුන්්‍යතාවය කියලා කියන්නේ ආත්ම භවෙන් හිස් කියන එක මිසක මොකක්වත් නැහැ කියන එක නෙමෙයි. එතකොට ඇහත් නැහැ, රූපත් නැහැ, හිතත් නැහැ, මොකක්වත්ම නැහැ, මොකක්වත්ම කතා කරන්න පුළුවන් කමක් නැහැ කියන එකක් නෙමෙයි එතන තියෙන්නේ. ආත්ම වශයෙන් පණවන්න තැනක් හෝ දෙයක් එතන හම්බ වෙන්නේ නැහැ. ඇයි? පවතින්නේ මොකක්ද? උපදින්නේ ධර්මයක්. උපදින ධර්මේ නැහැ කියන්නේ බෑනේ. ඒක හේතු ඇති කල්ලි හටගෙන නම් කොහොමද නැහැ කියන්නේ? හේතු නැති වෙනකොට ඒ ධර්මේ නැති වෙනවා. එහෙනම් ඒක නැහැ කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම එතන පවතින්නේ මොකක්ද? උදෙක්ම අනාත්ම ලක්ෂණයක්, අනාත්ම ධර්මයේ ප්‍රකට කරගත්ත බව. එතකොට ආත්ම වශයෙන් ශුන්්‍යතාවයක් එයාට එළඹ සිටිනවා. ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැහැ. මොකද ධර්මයක් පේනකොට. අන්න ඒ ආත්ම වශයෙන් ශුන්්‍යයි කියන එක තමයි ශුන්්‍යතාවය විදිහට එයාට හම්බෙන්නේ.
එක උපදින්න කොටස් දෙකකින් තම වශයෙන්හි පවතින් නැති නිසා එක කෙනෙකුගේ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තමන්ට ඕන විදිහට පවත් ගන්න බැරි නිසා එක කෙනෙකුගේ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම යමක් මොහොතින් මොහොත වෙනස් නම් ඒක ආය හම්බ වෙන්නේ නැත්තම් ඒක ස්ථිරත්වයක් නැහැ. ඒක හීනයි. ඒක පහත්. ඒ සංස්කාරයේ තුච්චයි කියලා කියනවා. තුච්ච සංඛාර සමනුපස්සනාවසේන කියලා කියනවා. ඒක සංස්කාර ධර්මයන්ගේ තියෙන හිස් ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම ඇතුළේ තමයි අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා තමයි මේ පිළිබඳව මනා විග්‍රහයක් දැක්වෙන තැනක් තමයි අපිට මොග්ගරාජ සූත්‍ර නිර්දේශය කියලා කියන්නේ. නිර්දේශපාලිහි දකින්නට තියෙන පාරායන වග්ගයේහි දැක්වෙන මොග්ගරාජ සූත්‍රයේහි ඒ සූත්‍ර නිර්දේශය. එතකොට එතනදී ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මොග්ගරාජ සදා සතෝ අත්තානු දික්ඨින් ඌහච්ච එවං මච්චතරාසයං කියලා මේ අත්තානු දික්ඨිය කොහොමද දුරු කරන්න කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. ශුඤ්ඤතං ලෝකං අවෙක්කස්සු ලෝකේ ශුඤ්ඤ වශයෙන් දකින්නට කියලා කියනවා. ලෝකේ ශුඤ්ඤ වශයෙන් දකින්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරනකොට කියනවා ද්වේහි කාරණේහි ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කති. ආකාර දෙකකින් ලෝකේ ශුඤ්ඤයි කියලා දකිනවා. මොකද්ද? අවසිය පවත්ත සල්ලක්ඛන වශයෙන් අවසිය පවත්තයි තම වශයෙන්හි පවතින්නේ නැහැ කියන වශයෙන් උන් දකිනවා. ඒ වගේම තුච්ච සංඛාර සමනුපස්සන වශයෙන් සංස්කාරයන්ගෙත් තියෙන හිස් බව තේරුම් ගැනීම කියන එක අතරින් උන් දකිනවා. කොහොමද අවසිය පවත්ත බව දකින්න කෙනෙක් තම වශයෙන්හි පවතින්නේ නැහැ කියන එක දකින්නේ? රූපේ වසෝන ලබ්භති. රූපය කියන එක තම වශයෙන්හි තියෙන දෙයක් නෙමේ. වේදනාව සංඥාව සංඛාර විඥාන මේවා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දේවල් නම් මේවා තම වශයෙන්හි තියෙන දේවල් නෙමෙයි කියලා ඒ ධර්මයන් පිළිබඳව තමන්ට දකින්නට පුළුවන්කම තියෙනවා. නුවණින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒවා තම වශයෙන්හි නොපවතින ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කර ගැනීමක් විදිහටයි දකින්නේ. මෙන්න මේ ආකාරයට තමන්ට දකින්නට පුළුවන්කම තියෙනවා තම වශයෙන්හි පවතින්නේ නෑ කියන එක පිළිබඳව. කොහොමද තුච්ච සංඛාර සමනුපස්සනාව දකින්නේ? රූපේ සාරෝණ ලබ්භති. රූපේහි සාරවත් බවක් නැහැ. ඒ වගේම වේදනායේ සාරෝණ ලබ්භති. වේදනාවේහි සාරවත් බවක් ඇත්තේ නැහැ. සංඥා සංඛාර විඥානයන්හි සාරවත් බවක් නැහැ. අන්නේ නිස්සාර සාරාපගත බව නිසා ඒක හිස් කියලා කියනවා. තුච්චයි කියලා කියනවා. එතකොට මෙන්න මෙතනදී මනා වචන ටිකක් තියෙනවා. මොකද්ද මේ? අසාරං නිස්සාරං සාරාපගතං. අසාරයි නිස්සාරයි සාරාපගතයි. අසාරයි නිස්සාරයි එක සමාන වචන. සාරාපගතයි සාරයෙන් තොරයි. සාරාපගත කියලා කියන්නේ නිස්සාරයි. අසාරවත් බවට පත් වෙලා තියෙනවා. මොකෙන්ද මේවා අසාරයි කියලා කියන්නේ? නිච්චසාර සුඛසාර අත්තසාර සාරේනවා. එතකොට නිත්‍යසාර වශයෙන් අසාරයි, සුඛසාර වශයෙන් අසාරයි, අත්තසාර වශයෙන් අසාරයි. නිච්චසාර වශයෙන් අසාරයි කියන්නේ නිත්‍යයි කියන එකක් තිබුණා නම් ඒකේ ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අනාත්මය ගැන එතනදී කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්ම කියන ඒවා නිත්‍යසාර වශයෙන් පවත්න්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක ඒවා සංස්කාරාදී දේවල් අනිත්‍ය බවෙන් යුක්තයි. ඒ නිසා නිච්චසාරයන අසාරයි, නිත්‍යසාර වශයෙන් අසාරයි. ඒ වගේම දුක්ඛසාර වශයෙන් ගත්තාම සුඛසාර වශයෙන් ගත්තොත් සැපවත් බවක් ඒ අනිත්‍ය ධර්මයන්ගෙන් යුක්ත තැන්වල පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. සුඛසාර වශයෙන් උත් ඒක අසාරයි. ඒ වගේම අත්තසාර සාරේනව අසාරෝ. ආත්මසාර වශයෙන්, ආත්මසාර වශයෙන් අසාරයි. ආත්මය කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. හුදු ධර්මයක්. ඒක ආත්ම වශයෙන් ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක කියනවා නිච්චේනවා දුවේනවා සස්සතේනවා අවිපරිණාම ධම්මේනවා. එතකොට නිත්‍ය වශයෙන් ඉවත් වෙලා තියෙනවා. දුව සාස්වත වශයෙන්, ඒ කියන්නේ නොවෙනස්ව පවත්නා බව, සාස්වත බවෙන්, අවිපරිණාම ධම්ම ස්වභාවයෙන්, විපරිණාමයටපත් නොවන බවෙන් හිස් කියන එක පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට යම් ආකාරයක දකින බවක් තියෙනවා නම්, සාරාපගත බව පිළිබඳව දකින බවක් තියෙනවා නම්, ඒක තමයි අනාත්ම ලක්ෂණය අපිට තේරුම් ගන්නට තිබෙන ක්‍රමයේ බවට පත් වෙන්නේ. එතකොට ඊට පස්සේ අපිට දැක්වෙනවා අත්තේනවා අත්තනීයනවා. ආත්ම වශයෙන්ුත් හිස්, ආත්ම නීය වශයෙන්ුත් හිස් කියලා. ඒ කියන්නේ ආත්ම වශයෙන් කියලා කියන්නේ
ආත්මයක් කියනවා දේ පෙන්වන්න දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ආත්මනීය කියලා කියන්නේ ආත්මයකට අයිති දෙයක්. ආත්මයේ තියෙන ඒ ටිකට මේ හිත හෝ රූපේ හෝ අයිති කියලා ආත්මනීය දේවල් වශයෙන් පෙන්වන්න පුළුවන් කමකුත් මේ ආයතන ටික ඇත්තේ ආයතන ටික තුල ඇත්තේ නැහැ කියන නුවණ අපිට පවත්න්නට පුළුවන් කම තියෙනවා. ඒ වගේම මේ විදිහට මේ ආයතන ධර්මයන් පිළිබඳව යම් කිසි කෙනෙකුට රූපං න සත්තෝ න ජීවෝ න නරෝ න මානවෝ න ඉත්ති න පුරිසෝ න අත්තාන අත්තනියං නාහං න මම න කෝචි න කස්සචි මේ රූපේ පිළිබඳව අපිට දකින්නට පුළුවන් නම් සත්වයේක් ජීවයේක් න නරෝ නරයේක් න මානවෝ මානවයෙක් නෙමේ ඊට පස්සේ න ඉත්ති ස්ත්‍රියක් නෙමේ ඒ වගේම න පුරිසෝ පුරුෂයෙක් නෙමේ ඊට පස්සේ න අත්තා ආත්මයක් නෙමේ ආත්මයක් නෑ නෙමේ ආත්මයක් නෙමේ ආත්මයක් නෑ නෙමේ ආත්මයක් නෙමෙයි කියන එක කියන්නේ ආත්මයක් නැහැ කියන එක වෙනම කතාවක් ආත්මයක් නෙමෙයි කියන එක වෙනම කතාවක් ආත්ම නැහැ කියන එකක් ආත්මයක් නෙමෙයි කියන එක තවත් දෙයක් එතකොට න අත්තා න අත්තනියන් ආත්මීය දෙයක්වත් නැහැ නාහං මම නෙමෙයි න මම මගේ නෙමෙයි න කෝචි කිසිවෙක් නෙමෙයි කාගේවත් නෙමෙයි බුදු ධර්මයක් එතකොට ඒක ආත්මයක් නෙමෙයි සහ ආත්මයක් නැහැ කියන එක මම මෙතනදී වැඩිපුර කියන්නේ ගොඩක් දෙනෙක් මේ ආත්මයක් නැහැ කියන තැනකට මේ කාරණා විමසීම තුළ පත් වෙන නිසා. ඇයි මෙහෙම කියන්නේ මේ රූපාදී ධර්ම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තන. ඒ ධර්මය හේතු ඇති කලෙහි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බවෙන් යුක්තන. ඒක තමයි එතන විද්‍යමාන වන අනාත්ම ලක්ෂණය. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන බව තමයි එතන ස්වභාවය. එතකොට එහෙම ධර්ම ටිකක් අනුව කෙනෙකුට ආත්ම සංඥාව තියෙනවා නම් ආත්ම සංඥාවම විකෘතියක්. ඒ ප්‍රകൃතිය නොදන්න බව කියන එක. ඉස්සෙල්ල පෙන්නලා දෙන්නේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය දැනගත්තාම තමයි ආත්ම වශයෙන් ගැනීම වැරදි කියන එක පේන්නේ. ආත්ම වශයෙන් ගැනීම වැරදි කියලා පේනවා. එතකොට එයාට පේන්නේ නැහැ ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නෙමෙයි කියලා පේනවා එයාට. ඒ ටිකේ ආත්මයක් නැහැ, එයා හඳුනන ආත්මයක් එතන නැහැ කියන එක නෙමෙයි එයාට පේන්නේ. එයාට පේන්නේ ආත්ම වශයෙන් ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. මොකද එයාට පේන්නේ හේතු ඇති කල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන හුදු ධර්මසන්තතියක පැවැත්ම තමයි එයාට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා තමයි සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ සංඛාර සම්තති කියලා කියන්නේ හුදු සුද්ධ වූ ධර්ම සම්තතියක පැවැත්මක් සුද්ධ සංස්කාර සම්තතියක පැවැත්මක් විතරයි තියෙන්නේ. එතකොට මේ ස්කන්ධාදී ධර්මය ආයතනාදී ධර්මය හේතුන් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් අන්නේ අනිත්‍ය භවෙන් යුක්ත නිසා තමයි දුක් ලක්ෂණයෙන් යුක්ත දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා තමයි අනාත්ම භවකින් යුක්ත. එතකොට අනාත්මයි කියලා කතා කරන හැම තැනකදීම කතා කරන්නේ අන්න ඔය අර්ථය ගෙන විද්දීම සඳහා. එතකොට රූපය කියන එක ආත්මයි කියලා කෙනෙකුට හිතෙනවා නම් එයා ඒ රූපය ඇතුළේ කෙනෙක්ව පුද්ගලයෙක්ව දකිනවා කියන එකයි තියෙන්නේ. එක දිගට ජීවත් වෙන කෙනෙක්ව දකිනවා කියන එක. ඒ අනුව අත්තානු දිට්ඨි කියන එක අපි අනාත්මය ගැන කතා කරනකොට අනිත් පැත්තත් කතා කරන්න එපේ. අත්තානු දිට්ඨිය කියන එක අපිට අත්තවාද උපාදානය කියනකොට මේ හැම තැනකදීම තියෙන්නේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව දකින ආත්ම ලක්ෂණය. ඒ කියන්නේ අර බල්බ් එකේ එක දිගට පවතින එළියක් පෙන්වනා වගේ එයා රූපේ පිළිබඳව හෝ හිත පිළිබඳව හෝ චෛතසික ධර්මයන් පිළිබඳව හෝ එයා ආත්ම ආත්මනීය දේවල් දකිනවා. ඒ නිසා එයාට නොවෙනස්ව ඉන්න පුද්ගලයෙක් නොවෙනස්ව තියෙන ආත්මයක් මේ ආදී ලෙස රූපය ඇසුරු කරගත් තැනක සංයෝජන ධර්මයන්හි පැවැත්ම තියෙනවා. දිට්ටි සහගත කෙලෙස්යන්ගේ පැවැත්ම යාට තියෙනවා. සක්කාය දිට්ටිපත්යෙන් ගත්තොත් ඒ සක්කාය දිට්ටිය හා අනුයාතව තමයි මේ ආත්ම දිට්ටිය කියන එක පවතින්නේ. එතකොට ඒ දිට්ටි මට්ටම ප්‍රහාණය වෙන්නේ සෝතාපන්න මාර්ගයෙන් තමයි ඒ දිට්ටිය කියන එක ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන තැන. සෝතාපන්න මාර්ගයෙන් තමයි ඒක ප්‍රහාණය කරනවා නම් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන තැන බවට පත් වෙන්නේ. ආත්මය කියන හැඟීම සම්පූර්ණයෙන්ම දුරු වෙනවා සෝතාපට්ටි මාර්ගය තුළින්. අපි අනාත්මේහි ආත්මේ ආත්ම සංඥාව කියන එක විපල්ලාසයක් හැටියට දකිනවා.
ඒ විපල්ලාසය සංඥා වශයෙන්, චිත්ත වශයෙන් සහ දිට්ඨි වශයෙන් පවතිනවා. සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඒ විපල්ලාස ධර්මයේහි පැවැත්මක් තියෙනවා. මොකද්ද සංඥාව, චිත්තේ, දිට්ඨිය කියලා කියන්නේ? සංඥා වශයෙන්, චිත්ත වශයෙන්, දිට්ඨි වශයෙන් පවතිනවා කියලා කියන්නේ අනාත්ම දේ පිළිබඳව ආත්මයි කියලා හඳුනන බවකුත් තියෙනවා. ඒ පිළිබඳව සිතන අයුරකුත් තියෙනවා. ඒකම දැඩිව පරාමර්ශණය කරගන්න බවකුත් තියෙනවා. සෝතාපන්න මාර්ගයෙන් මේ සංඥා, චිත්ත, දිට්ඨි කියන මේ මට්ටම් තුනම නැති වෙලා යනවා. සෝවන් මාර්ගයෙන් මේ මට්ටම් තුනම නැතිලා යනවා. ඇයි? එක මොහොතකට හරි මේ හේතුඵල සම්පතිය පිළිබඳව, එහෙම නැතිනම් මේ ප්‍රත්‍ය සමවායෙන් හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වන ධර්මයන් පිළිබඳව එයා නුවණින් දකින. ඒ නුවණින් දකින බව නිසා තමයි එයා එතනින් මිදෙන්නේ. ඒ නුවණින් දකින බව නිසා තමයි එයාට එතන ආශ්‍රව කෙලෙස් ධර්මයන් නැත්තේ. එතකොට එයාට ඒ නුවණින් දක්නා ලක්ෂණය නිසා, නුවණින් මෙනෙහි කරන කම නිසා එයාට එතන කෙලෙස් ධර්මයන්ගේ පැවැත්ම හමු වෙන්නේ නැතුව එයාගේ මිදීම එතනදි සිද්ධ වෙනවා ආත්ම සහගත සංඥාවන්ගේ. එතකොට අනාත්මය කියන දේ කෙනෙකුට ප්‍රකට කරගන්න අවශ්‍ය නම් එයා කොහොමද මේ අනාත්මය කියන දේ ප්‍රකට කරගන්නේ? එයා අනාත්මය කියන දේ ප්‍රකට කරගන්නේ අනිත්‍යතාවය, දුක්ඛතාවය හරහා තමයි අනාත්මය කියන දේ ප්‍රකට කරගන්නේ. එනිසා ආත්මය හඳුනාගෙන ආත්මේ නෑ කිය කිය බල බල ඉන්නවා කියන එක නෙමෙයි එතනදි කරන්නේ. අනාත්මයි කියන තැනදි කතා කරන්නෙම හේතුඵල ධර්ම සම්පතිය පිළිබඳව දකින එක. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ධර්මයෝ හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා කියන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න එක තමයි එතනදී සිද්ධ කරන්නේ. එතකොට තමයි යාට නුවණක් උපදින්නේ. අනිත්‍යතාවයේ තියෙනවා නම් ඒ ධර්මයේහි ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි දුක්ඛ ස්වභාවය. ඒ දුක්ඛ ලක්ෂණය යම් තැනක තියෙනවා නම් ඒක ආත්මයක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක අනාත්ම භවෙන් යුක්තයි නේද කියන නුවණක් යාට එතන පවත්වන්නට පුළුවන්කම තියෙන. අනාත්ම බව දකින්නා වූ යම් කිසි ධර්ම ටිකක් තියෙනවා නම් ඒකද අනාත්ම බව. ඔහුට එතකොට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අනාත්මතාවය පිළිබඳව මනාව නුවණ පවත්න්නට පුළුවන්කම තියෙන මේ විදිහට. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්ම සම්පතිය පිළිබඳව නිර්වද්‍ය ආකාරයට නිවැරදිව නුවණ පැවැත්වීමෙන් මිසක කෙනෙකුට අනාත්ම සංඥාව වෙනම උපදව ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එනිසා අනාත්ම සංඥාව උපදව ගන්නවා නම් අනිවාර්යයෙන්ම යාට අනිත්‍යතාවය පිළිබඳව, දුක්ඛතාවය පිළිබඳව ඒ තියෙන අවබෝධය තමයි ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම සඳහා උපකාර කරන්නේ. අනිත්‍යතාවය නොදක දුක්ඛතාවය පිළිබඳව අවබෝධ කරගන්නේ නැතුව කොතනකදිවත් ආත්මයක් නැහැ, ආත්මයක් නැහැ කිය කී ඉන්න ගියොත් එයාට අනාත්මය නෙමේ ප්‍රකට වෙන්නේ, ආත්ම සම්මෝහයකටපත් වෙනවා. අනාත්ම ආත්ම සම්මෝහයකට පත් වෙනවා. කියන්නේ ආත්මයක් නැහැ කියලා ගත්ත තැනක නැති ආත්මයක් ඇති බව ඔහුට හම්බ වෙනවා. එතන අනාත්ම ආත්ම සම්මෝහයක් තියෙනවා මේ පුද්ගලයාට. එනිසා අපි අනත්තානුපස්සනාව වඩනවා නම්, අනත්ත සංඥාව වඩනවා නම් ඒක නිවැරදි ආකාරයට වඩන්නට ඕන. ස්පර්ශ ආයතන පැත්තේ අපිට ලෝකයේ කියලා ඇසුර වෙන ස්පර්ශ ආයතන 6, ඒ වගේම මේ 6ට ගෝචර වන ආයතන 6. ඔය ටිකනේ. ඔය ආයතන 12න් එහාට අපිට වෙන දේවල් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. හැමතැනකම ඔය ආයතන 6 අත්දැකීම තමයි තියෙන්නේ. එතකොට ඔය ආයතන 6 අත්දැකීමක් නම් තියෙන්නේ ඒ ආයතන 6 හටගෙන නිරුද්ධ වෙන ධර්ම ටිකක් නිසා එක අනාත්මයි කියන දේ ඔබට ප්‍රකට කරගන්නට පුළුවන් නම්. ඇහැ පැත්තෙන්, කන පැත්තෙන්, නාසය, දිව, කය පැත්තෙන් ඔබට මුළු සමස්ත ඔබේ ජීවිතයේම ඒ සත්වපුද්ගල භවෙන් හිස් කියන සංඥාව ඇතුළත ඔබට ආවරණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඇතුළේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වෙනවා. ශුන්්‍යත චේතෝ විමුක්තියට පත්වන්නට පුළුවන්කම තියෙනවා. සත්වපුද්ගලාදී භව වශයෙන් ගන්නට දෙයක් නැති හුදු ධර්ම සම්පතිය තේරුම් ගැනීම ඇතුළේ ලෝකයේ හිස් වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. මොන ලෝකයේද? මේ ආයතන ලෝකේ. ඒක හිස්, ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් නෙමෙයි. එතකොට කෙනෙක් හෝ පුද්ගලයෙක් නොවන, හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්ම සම්පතේ යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් එයා මායාවේ ඇහැට පෙනෙන කෙනෙක් නෙමෙයි. එයා මායාවේ ඇහැ අන්ධ කරන කෙනෙක්. මායාවේ ඇහැ වසා දමන කෙනෙක් බවට එයාට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අනාත්ම ලක්ෂණය පිළිබඳව ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවන් පිළිබඳව ඔබ
තවදුරටත් කරුණු කාරණා හාත්පසින් විමසා බැලීම වටිනවා. ඇස අනිත්‍යයි. එතකොට මේ යමක් අනිත්‍ය නම් ඒ සැපද දුකද? ඒක දුකයි. ඒ වගේම යමක් අනිත්‍ය නම් ඒක දුකයි නම් ඒක ආත්ම වශයෙන් දකින්න සුදුසුද? බුදුරජාණන් වහන්සේ එහෙමයි අහන්නේ. ඒක එතන ආත්මයක් නැහැ කියනවනේ. මේක ආත්ම වශයෙන් දකින්න සුදුසුද කියලා අහන්නේ. එතකොට නොහේ සම්බන්තේ නැහැ. ඒ නැහැ කියන්නේ එතන ආත්ම භාවයක් කියන දේ ධර්මයක් නම් එතන පෙන්වන්න පුළුවන් කමක් ඇත්තේ නැති නිසා. ඇති ආත්මයක නැති බව කවුරු හරි පණවන්නට උත්සාහවත් වෙනවා නම් ඔහු ඉන්නේ අර වච්චගොත්ත පත්වන්නට හදපු තැනක වගේ ඊටාම සම්මෝහ තැනක තමයි ඉන්නේ. නිසා ඒ බඳු සම්මෝහයකටපත් නොවි අපිට නිවැරදිව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිවැරදි ආකාරයට ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් නම් නිවැරදි තැනින් අපිට ඒ ග්‍රහණය කර ගන්නට පුළුවන් නම් අනාත්ම දර්ශනය ඔබට නිවන් මඟ එච්චර දුර වෙන්නේ නැහැ. මොකද අනාත්මය කියන එක එච්චර ගැඹුරු සිහියෙන් සහ නුවණින් උපදව ගන්නට තියෙන ඉතාමත් වටින දර්ශනයක්. අනාත්ම දර්ශනය ඔබට තේරුම් ගන්නට සාක්ෂාත් කරන්නට ඔබට මනාව උපකාර වෙන තැනක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානය තුළ ඔබේ මනස භාවිත කරනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා අනාත්ම ලක්ෂණය නිවැරදිව දියුණු කරගන්නට. අනාත්ම ලක්ෂණය කියන එක නිවැරදිව උපයා ගන්නට ඔබට එවිට පුළුවන්කම තියෙනවා. සතිපට්ඨානය තුළ මනස භාවිත කිරීමක් නැතිව ඒ වගේම ඔබට ඒ අනිත්‍යාදී ලක්ෂණයන් පිළිබඳව අවබෝධ කර ගැනීමක් නැතිව කිසිම කලෙක අනාත්ම ලක්ෂණය අවබෝධ වීමක් නම් වෙන්නේ නැහැ. එනිසා අනුපූර්ව ක්‍රමවේදයක් හැටියට අනාත්මය පිළිබඳව තේරුම් ගන්නට බුදු දහමෙහි දැක්වෙන අනාත්ම සංකල්පනාව පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගන්නට ඔබ උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කාරුණිකව කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න හැම දිනම අද දවසේදී යෝනිසෝ මනසිකාරයේ පවත්වමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. ඒ සිද්ධ කරගන්නට යෙදුණු සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මයෙන් ලෝකයටම නිවැරදිව මේ ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍ය වටපිටාව සකස් කරමින් ඒ ධර්ම දානයක් සිදු කරනු ලබනවා. කැනඩාවෙහි පදිංචි ලක්මනී රත්නසේකර මහත්මිය විසින් එතුමිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. පොඩි බණ්ඩාර පාගොඩ මහත්මයාට, චාලට් පාගොඩ, අයිලින් පාගොඩ, ආනන්ද පාගොඩ, මල්ලිකා පාගොඩ, සුජාතා පාගොඩ, ජයන්ත රත්නසේකර කියන මේ මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ඥාතීන් ප්‍රධාන කරගත්ත ඔබ හැම දිනා නමින්ම වර්ග පරම්පරානුයාත සෑම සෙලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ සියලු ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාධුහු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශනාවෙහි දායකත්වය ගැන කටයුතු කරන කැනඩාවෙහි පදිංචි ලක්මිනී රත්නසේකර මහත්මියට, ඒ වගේම එතුමි ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා කවිඳු පතිරණ තමන්ගේ ස්වාමියාට, ඒ වගේම නෙත්මි පතිරණ දියණියට, බිම්සර පතිරණ පුතණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම දායකත්වය ගැන කටයුතු කරන ලක්මිනී රත්නසේකර මහත්මිය ඇතුළු ඒ පවුලේ අනිකුත් හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසිල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.